තමයි දැන් මේ අපිට තියෙන මේ අමාත්‍ය මණ්ඩල නිර්දේශයවල තියෙන නඩු පිළිබඳව දැක්කහම අපිට මේ වார்த்தාව මොන වගේ එකක්ද කියලා හිතා ගන්න පුළුවන්. මේකේ කබල ගෝයා තල ගෝයා කරනවා තමන්ගට ඕන නඩු තීන්දුව වලට පොඩි තල්ලුවක් දෙන්න තමන්ට ඕන බේර ගන්න සමහර සමහර ඒගොල්ලෝ ඉදිරියේදී කරන්න යන කටයුතු සාධාරණීකරණය කරන්න කටයුතු කිරීමක් විදියට අපි දකිනවා මේ එළබෙන්න නියමිත එළිදක්වන්න නියමිත වார்த்தාව. ඉතින් මේ වார்த்தාවක් දැන් හරියටනම් මාසයකට කලින් දෙන්න පුළුවන්කම තියෙනවා. තාම දී ගන්න බැරිලා තියෙනවානේ දැන් ඒකේ මොනවාද මුද්‍රණ දෝෂ ලිපි දෝෂ නිවැරදි කරන්න කියලා තවත් වார்த்தාවක් සකස් කරනවා කියලා අපිට ඔය කණින් කණින් ආරංචි තියෙනවා. ඉතින් ලිපි දෝෂ මුද්‍රණ දෝෂ වල තියෙන්න ඕනේ පොඩි පොඩි දෝෂ. ඈ රෝහිණී කුමාරී කවිරත්න වෙනුවට රෝහණ කුමාර කවිරත්න කියලා තියෙන්න පුළුවන්. නලින් බණ්ඩාර වෙනුවට නාලිනී බණ්ඩාර වගේ තියෙන්න පුළුවන්. නලින් බණ්ඩාර වෙනුවට රෝහිණී කුමාර කියලා කුමාරී කියලා වෙනස් වෙන්න බෑනේ මන්දිතුමි. ඈ 1991 වෙනුවට 1990 කියලා වෙන්න පුළුවන්. ඈ 2300 කියලා වෙන්න බෑනේ. ඒ වගේ අපි දන්නවා මේගොල්ලෝ දැන් මේ වාර්තා හදන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් අනුව. ඉතින් අපි තව තවත් හොඳ හොඳ කරුණා ඔය වාර්තා එලියට ආවට පස්සේ කියන්න. මේගොල්ලෝ දිනුවේ ජනතාව අන්දලානේ. දැන් මොකද්ද කිව්වේ? අපි ගම්වල ඇවිදින්න ගියාම කොටින්ම සජිත් ප්‍රේමදාස මහත්තයා දුන්නු නිවාස ව්‍යාපෘති වල ඉන්න හැම කිව්වා කණ්ඩ බොණ්ඩ නැතත් ඉන්න රටක් තියෙන්න ඕන කියලා. එහෙම තමයි කිව්වේ. ඒ කියන්නේ මේ ජන මනසට ඔළුවට දැම්මා මේ ඒගොල්ලෝ ආවෙ නැත්තම් රට ඉවරයි කියලා. එහෙම තමයි දිනු. ජාතිවාදයේ ආගම්වාදයේ වැපරුවා මේ මේ දුසින් ගණන් වලින්, ටොන් ගණන් වලින්, හොන්ඩර ගණන් වලින්. හැබැයි රටේ ඇත්ත ප්‍රශ්නෙට විසඳුමක් ගැන කතා කරද්ද නැහැ. ඒකට දැන් ඒගොල්ලන්ට රටේ ඇත්ත ප්‍රශ්නේ විසඳ ගන්න විදියක් නැහැ. ඒකට හද කරන්න දලා තියෙන විකුණන එක. ඈ? ඒකට කරන්න තියෙන විකුණන එක. වෙන කරන්න දෙයක් නැහැ ඒගොල්ලන්ට. දැන් විකුණනවා කියන එක අපි කාලේ බදු දෙනකොටත් ඒගොල්ලෝ ඒක විකුණනවායි කියනවා. දැන් ඒගොල්ලෝ විකුණන එකට අලුත් වචන හොයනවා ශබ්දකෝෂ. breaking.lk